එතකොට මේක දෙන්න බැරි මේක භංග ඩැන්ජර්ලා පෙන්වන්න කියපාවා. ඒකට වඩා මහත්තයා ඔයා ඔබතුමා ඔබ දෙක දහගන්න. දෙල් නැත්නම් අපි කරන ඩැන්ජර් පෙන්වන්න. කිසිත් හේත්ම මෙතන කචල්ලයක් අදින්නේ නැහැ. දෙල් දෙන්න කියන්නේ මම දැක්කා. මේ සේවකයා කතා කරනවා කට්ටියට. උඹලා ඉඳපල්ලා හවස වරෙල්ලා. මගේ කන් දෙකට ඇහුණා මට භාෂාව වන තරම් පොළුවා. හැබැයි රෑට කෑම වල දෙන්න පිරෙව්වත් මෙතන නොදී. මේ කෑ ගහන්නේ මොකද කරත් දෙන්නේ නැති ඔක්කොම දෙන්න. හොඳට මතක තියාගන්න කෑම වල රෑට පිරෙව්වත් ඒකත් අපි බලා ගන්න. මේ බලන්න 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 දෙල් දිනා දෙල් නැත්තන් අරලා බෙන්න බා අපි යන්න බෙන්න බල්ලා නැත්තන් දෙල් දිනා කාලා දීපල්ලා ගෙවල් වලට යන්න අපෝ අර ඉතින් බලන්න මේ
පැත්තේ පත්තේ කොට ගහන කොට මේ පැත්තේ එක්කන කොට තමයි තෙල් කරනවා මගේ හාහතාවය ඒ හැම කරන්නේ 10 දෙනා අපි කඩුවේ තමයි ආයේ පැත්තට ඉස්සෙල්ලා අපි ඇවිල්ලා දැන් මෙතන පොලිමේ ඉඳලා පොලිමේ තමයි මේ ජනතාව ඔක්කොම පොලිමේ ආවේ. පොලිමේ ඇවිල්ලා තෙල් ගහන්න තෙල් ඉවරයි කිව්වා. එතකොට තෙල් ඉවරයි කියනකොට අපි කිව්වා තෙල් ඉවරයි කියන්නේ මොකද තෙල් තියෙනවා. අපිට එහෙනම් තෙල් ඉවර නම් අපිට යන්න නම් මේ ටැංකිය අරලා පෙන්නන්න. ඊට පස්සේ මෙයාලා පැය ගාණක් අපිව තියාගෙන හිටියා තෙල් නැහැ කියලා. ඊට පස්සේ තමයි මේක නැති තෙල් ඊට පස්සේ මාධ්‍යයෙන් ඇවිල්ලා කතා කරනකොට තමයි මේ කට්ටියගේ ඊට පස්සේ කිව්වා මෙයාලා ඉස්සෙල්ලාම ඉක්වල් 500ක තෙල් දෙන්නම් කියලා. ඊට පස්සේ නැවතත් ආවා කියනවා තෙල් ඉවරයි කියලා. ඊට පස්සේ තමයි අපි කතා කරලා මාධ්‍යයෙන් ඇවිල්ලා වෙනකොට කියනවා ඊට පස්සේ නැති තෙල් ඕන්න දැන් ගහනවා පොලිමේ 500 ගාණ ගාන්න දෙපුණවන්නේ. එතකොට කොහොමද අපි කියන්නේ මොකද නැති තෙල් කොහෙන්ද ආවේ? නැත්තම් ඉවර වෙන්න ඕන. මේකෙනින්ම ඉවර වෙන්න ඕන නැහැ කියලා යාළුවට රෙස්පෙක්ට් එක යන්න පුළුවන්. හැබැයි මෙයාලා එහෙම නෙමෙයි කරන්නේ. මෙයාලා තෙල් නැහැ කියලා නවත්තලා මෙයාලා කරන්නේ ව්‍යාපාරිකයන්ට මෙයාලා තෙල් දෙනවා මෙයාලගේ අතට සම්පින්නයක් එනවා. එතකොට මෙයාලා කරන්නේ ඒකට එයාලට තෙල් දුන්නාම එයාලා ලීටරේ නෙමෙයි විකුණන්නේ බෝතලේ රුපියල් 1000යි. අපි යන්න ඕන බෝතලේ රුපියල් 1000ට ගන්න. එතකොට මෙයාලා කොච්චර අසාධාරණ වැඩක්ද මෙතන කරන්නේ? දවල් කොච්චර සත්‍යයක් වුණාද මේ? අපි මෙතන තේ ටිකක් බොන්නේ නැහැ උදේ ඉඳන් තේ ටිකක් නැහැ. දවල් උදේට කන්න නැහැ. දවල්ට කන්න දැන් කීයද වෙලා බලන්න. හරිද? එහෙම ඇවිල්ලා මෙතන ලොකු රස්තියාදුවක් කරන්නේ. මේ රස්තියාදු කරන්නේ මේ සෙට් වෙලා අයිතිකාරයෝ තමයි. දැන් අයිතිකාරයේ දකින්නත් නැහැ. අයිතිකාරෝ එහෙම කරන එක වැරදියි අපිට. අපි කියන්නේ මේ ජනතාවට අපි කියන්නේ මේ අපි කරපු දේ ඇත්තටම ලොකු ශක්තියක් වුණා මේ කට්ටියම අපිට. ඒ කියන්නේ කව තෙල් නැහැ කිව්වට මේ එක්කෙනෙක්වත් ගියේ නැහැ. මෙයාලා පිළිගත්තේ නැහැ තෙල් නැහැ කියන එක. තියෙනවා කියන මට්ටමේ ඉඳලා අපි මේක උද්ඝෝෂණයකටම එන්න මට්ටමට ආපු හින්දා තමයි අද අපි ගෙදරට යන්න හරි තෙල් ලීටරයක් ගහගත්තේ ඒ හින්දා. මම ඇත්තටම මේ ජනතාවට ස්තුතිවන්ත වෙනවා. මේ අපිත් එක්ක මේ විදිහටම එකතු වෙලා ඒ කියන්නේ කාටත් ඔළුව නමන්න නැද නැති දේ අපි ඇදලා ගත්තා කියන එක තමයි අපිට කිදී ආවේ හතට විතර සෙට් එකට තෙල් ගහන්න. ඒතර අපි උදේ මෙතන ඉඳන් කිලෝමීටර 2ක් විතර දුරින් හිටියේ. දුරින් ඉඳලා මේ පැත්තේ මේ අපේ පොලිමේට හැර රජයේ සේවකයන් 200ක් විතර වෙනම පොලිමක් දාගෙන ගහනවා. එතකොට ලිමිට් කරේ 1000ක් විතර. ඒගොල්ලොන්ට 5000ක විතර ගහනවා ලිමිට් නොකර. හැබැයි අපි මෙතෙන්ට ආවට පස්සේ සෙඩ් එක ලඟ ඉනකොට තෙල් ඉවරයි කිව්වා. හැබැයි සෙඩ් එකේ මැනේජර් මහත්තයාගෙන් කතා කරලා අහනකොට සෙඩ් එකේ තෙල් ඉවරයි අපිට පෙන්වන්න කියනකොට පෙන්වන්නේ නැහැ මෙයාලා. ඒ කියන්නේ සෙඩ් එකේ තෙල් තියෙනවා කියලා. පස්සේ අපි මාධ්‍ය ප්‍රකාශ කරලා කතා කරලා කිව්වට පස්සේ තමයි ඒගොල්ලෝ අපිට මේ ටැංකියරලා පෙන්වුවේ. ඊට පස්සේ එයාලා කියනවා තෙල් තියෙනවා ලිමිට් කරලා 500ක විතරක් ගහනවා කියලා. ඊට පස්සේ තමයි මේ තෙල් ගහන්න පටන් ගත්තේ. අපි උදේ 7ට විතර තමයි මේ සෙඩ් එකට තෙල් ගහන්න ආවේ. එතකොට සෙඩ් එකට තෙල් ගහන්න ආවට පස්සේ අපි සෙඩ් එක ළඟ ඉඳලා කිලෝමීටර 2ක් දුරින් ඒ කියන්නේ මෙතන සෙඩ් එක ළඟ ඉඳලා ඒජි ඔෆිස් එක ළඟට එනකන් අපි පොලිමේ හිටියේ. එතකොට කිලෝමීටර 1.5ක් 2ක් විතර තියෙනවා සෙඩ් එක ළඟ ඉඳන් ඒජි ඔෆිස් එකට. එතන ඉඳන් අපි මෙතනට ලං වෙනකොට අපේ මෝටර් සයිකල් 10ක් විතර තියෙනකොට මේ කීවා මැනේජර් මහත්තයා කීවා මේකේ මේ තෙල් ඉවර වුණා කියලා. හැබැයි අපි ඒගොල්ලන්ට කියනකොට මේක තෙල් ඉවරයි නම් අපිට ටැංකිය අරලා පෙන්වන්න කියලා කියනකොට මේගොල්ලෝ කියනවා නැහැ පෙන්වන්න බෑ අපිට තෙල් ඉවරයි කියලා. හැබැයි මේ අතරතුරේදී රාජ්‍ය සේවකයන් කියලා වෙනම තෙල් පොලිමක් දාලා ගහනවා. හැබැයි ඒගොල්ලන්ට ලිමිට් කරලානේ මේ ගහන්නේ කෙලින්ම 2000 3000 4000 5000 වගේ ගහනවා. හැබැයි මේ අවස්ථාවේදී පොලිසියෙන් බලාගෙන ඉන්නවා. නමුත් ඒගොල්ලෝගේ කිසිම සාධාරණයක් මේ ජනතාවට ඉෂ්ට වෙන්නේ නැහැ. හැබැයි පස්සේ මාධ්‍යට කතා කරලා මාධ්‍යයෙන් මෙතනට ගෙන්නලා කතා කරන ගෙන්නනකොට තමයි අපිට ටැංකියරලා පෙන්වන්න පටන් ගත්තේ. හැබැයි ඊට පස්සේ එයාලා කියනවා තෙල් තියෙනවා රුපියල් 500ක විතරක් ගහනවා ලිමිට් කරලා ගහලා දෙන්නම් කියලා. ඇත්තටම දැන් ඉස්සරලා තෙල් නැහැ කියපු මැනේජර් මහත්තුරු දැන් කියනවා තෙල් තියෙනවා කියලා. ඇයි ඇත්තට මේ ඇයි මේ රටේ ජනතාවට මෙච්චරයි පීඩනයට ලක් කරන්නේ? මං කියන්නේ මේ රටේ දේශපාලන නියෝජිතයෝ ඒ වගේම මේ ආයෝජනය කරන මේ ව්‍යවසායකයොත් අපට පීඩාවට පත් කරන මේ රටේ ජනතාව. ඇත්තට එහෙම නොවී මේක මේ විදුලි බල හා බලශක්ති අමාත්‍යතුමාත් මේ සම්බන්ධව ඇත්තට මීට වඩා උනන්දු වෙලා මේ රටේ ජනතාව පීඩනයට පත් නොකර මීට වඩා සාධාරණව ජනතාවට ඉෂ්ට කරන්න ඕනේ කියලා මම හිතනවා. ඇත්තටම දැන් තෙල් නැහැ කියලා තියෙද්දිනුත් මේ ටැංකියෝඩ ඇත්තට මේ යකඩ ටැංකියෝ තෙල් ඉන්නවද කියලාත් මට හිතෙනවා. ඇත්තටම ඇයි එහෙම මිනිස්සුන්ට අසාධාරණකම් කරලා මිනිස්සු පීඩනයට පත් කරන්නේ? මෙතන මේ පුත්තලම සේනාතිලයකට මෙහා පැත්තේ සෙඩ් එකේ මම ඉන්නේ. එතකොට මම එනකොට මෙතන පොලිම ඊය රෑ ඉඳලා පොලිම මගේ තාත්තාත් එහා පැත්තේ පොලිම ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට දැන් මීට පැයකට කලින් තෙල් නැහැ කියලා කිව්වා. ඒ සෙඩ් එකේ තෙල් නැහැ කියලා කිව්වා. එතකොට ඇවිල්ලා කෑ ගහලා මේක කතා කරනකොට අයිතිකාරයට එන්න කිව්වා. අයිතිකාරයා මෙතන ආවෙත් නැහැ. ඊට පස්සේ මැනේජර් දැන් පොරොන්දු වුණා රුපියල් 500ක එක වාහනේ 500ක තෙල් ගහන්න. එතකොට මේ නැහැ කියන තෙල් කොහොමද එළියට එන්නේ?
මං ගොඩක් ආදරෙන් කියනවා මේ මං සීළු ජනතාවගෙන් ඉල්ලන්නේ මේ නෑ කියන පළියට ඔළුව පාත් කරගෙන යන්න එපා. මොකද ඔගොල්ලෝ දුක් විඳලා රෑ තිස්සේ නිදිමරාන බඩගින්නේ මගේ තාත්තා මට වතුර තිබහයි කියලා වතුර එකක් ගේන්න කියලා මම මෙතනට ආවේ. එනකොට මේ ප්‍රශ්නේ මෙතන මතු වුණා. එතකොට මේ පුත්තලමේ රුපියල් 18ක් ලීටරේ විකුණනයි ඉන්නවා. රුපියල් 18ක් එතකොට රුපියල් 18 විකුණන්න තෙල් කොහෙන්ද? ලීටරේ රුපියල් 18 විකුණන තරම් කුප්ප මම මගේ ආචරණ කියනවා කුප්ප මිනිස්සු ඉන්නවා. එතකොට එහෙම විකුණන්න මේ සෙට් වලින්මයි තෙල් යන්න ඕනේ. දැන් මේ මේ සෙට් එකේ දැනට තියෙනවා මට දැනෙන විදිහට 1800 ලීටර. නෑ කියපු තෙල් දැන් 500 ගානේ ගහන්න පොරොන්දු වුණා. එතකොට නැත්තම් නැති වෙන්න එපේ. අපි ටැංකිය අරලා පෙන්නන්න කියලා මෙතන කතා කරපු ඉන්න. මෙතන පොලිසිය මහතුරුත් ඉන්නවා, අම්මිකේ මහතුරුත් ඉන්නවා. එතකොට මේ මහා ජනතාවගේ පැත්ත ගන්න කිසිම කෙනෙක් නැහැ. මම ගොඩක් ආදරෙන් ඔක්කොටම ඉල්ලන මහා ජනතාවට මේ නැගිටින්න ඕනේ කාලය ඇවිල්ලා තියෙන්නේ. හැම තැනටම ඔළුව පාත් කරගෙන නිවටේ වගේ යන්න පුරුදු වෙන්න එපා. ස්තුතියි ඔක්කොටම. ආයි දැන් අපි මේ මාධ්‍යයෙන් ඇවිල්ලා මේ වුණාට පස්සේ තමයි මේ කට්ටිය දැන් තෙල් දෙනවා කියලා 500 ගහලා දෙන්නල්. නැති තෙල් කොහමද එකපාරට ආවේ එතකොට? ඇයි මෙයාල තනි කර වංචාව කරන්නේ? දැරල් ගණන් හවදට මෙයාල ගහනවා. ගැහුවට පස්සේ තෙල් ලීටරේ නෙමෙයි බෝතලේ රුපියල් 18 විකුණන්නේ. මේ මිනිස්සුන්ට තෙල් කොහෙද යන්නේ? රුපියල් 18 තෙල් විකුණන්නේ.